මත්තකින්නේ අපේ ලොකු මහත්තයා පැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ගජනායක මහත්තයා අපි එල්ලුම්ගහ ගැන කතා කරන්නටයි මේ සූදානම. ගජනායක මහත්තයා අපි එල්ලුම්ගහේ ඉතිහාසය ටිකක් මතක් කරමුකෝ. අපි දැන් ඉන්නේ එල්ලුම්ගහේ එල්ලුම්ගහ පිහිටලා තියෙන ස්ථානේ සීත්‍රි ගොඩනැගිල්ලේ. ඒ කියන්නේ චපල්ලංශේ සීත්‍රි ගොඩනැගිල්ලේ පිටුපස එල්ලුම්ගහේ පිටුපස ස්ථානේ තමයි අපි ඉන්නේ. එතකොට මේක 1844 බන්ධනාගාර වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත වෙනවත් සමගම එල්ලුම්ගහ ආරම්භ වුණා. ඒ අනුව එල්ලුම්ගහ දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙලා ඉන්පසු 1976 තමයි අවසාන වතාවට මෙම ස්ථානයේ චන්ද්‍රදාසනෝත් හොඳපපුවා කියන පුද්ගලයා අවසාන වතාවට එල්ලලා තියෙන්නේ. එදා සිට මේ දක්වා එල්ලුම්ගහ ක්‍රියාත්මක නොවෙනවා. නමුත් මේක ක්‍රියාත්මක තත්ත්වයේ දැනට තියෙනවා. අපි අහලා තියෙනවා දැන් එල්ලා මරන්නට නියම කරපු කෙනෙක්ගේ අදාළ දිනය ලඟ වුණාට පස්සේ ඔහුට විශේෂ වරප්‍රසාද ලැබෙනවා කියලා. උදාහරණයක් විදිහට තමන් ආස ප්‍රිය කරන දෙයක් ඉල්ලන්නට ඔහුට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා කියලා. මේ කතාවත් පොඩ්ඩක් මතක් කරමුකෝ. අපේ දෙපාර්තමේන්තු නීති නියෝග 90 එල්ලුම්ගහට නියම වෙච්ච පුද්ගලයෙක්ට තමන්ට අවශ්‍ය, ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් වශයෙන් නින්දයන් නැත්තම් එයාට නිදිපැත්ති ගන්න පුළුවන්. ඒ වගේ දැන් අපිට හිතනවා නම් ඒක නිශ්චිත ප්‍රමාණයක්, අවශ්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක විශාල වශයෙන් දෙන්නේ නැහැ. නමුත් නිශ්චිත ප්‍රමාණයක් ඒ පුද්ගලයාට දෙනවා. අපි හිතමු ඒගොල්ලට ආප්ප කණ්ඩ කැමති, උදාහරණයක් වශයෙන් ආප්පයක් කණ්ඩ කැමති නම් ඒ වගේ ඒ පිටින් අපිට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රමයක් තමයි තියෙන්නේ. අවසාන වශයෙන් මම අපේ ලොකු මහත්තයාගෙන් අහන ප්‍රශ්නේ, වැලිකඩ බන්ධනාගාරයේ එල්ලා මරන්නට නියම කරපු වැරදිකරුවන් කී දෙනෙක් විතර ඉන්නවද? ආසන්න වශයෙන් 260ට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ ගාව මීට ප්‍රථම හිටියා මීට වැඩි ප්‍රමාණයක්. ඒකෙන් යාපත් කල්පියාව ඒ අනුව සාලකලා බලලා මේ වෙනකොට 180 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ජීවිත සමාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ මේ දැනට 260කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ බන්ධනාගාරයේ සිටින්නේ.